අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රතිවෙන් සිරස්තල PCR පරීක්ෂණ කටරකල් ඉක්ුත් වීම ජාතික අපරාධයක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණය කරයි පාකිස්තාන බාස්මතී කන්න කැබිනට් අනුමැතිය තව හෝල් නාට්‍ය හා රංග කලා පාසලේ සිසුන්ගේ මාසික ශිෂ්‍යත්ව මුදල ඉහළ දැමීමට අගමැතිගෙන් උපදෙස් ප්‍රථමයෙන් දේශීය පුවත් තව හෝල් නාට්‍ය හා රංග කලා පාසලේ සිසුන්ගේ මාසික ශිෂ්‍යත්ව මුදල ඉහළ දැමීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා තව හෝල් නාට්‍ය හා රංග කලා පාසලේ සිසුන්ට ලබා දෙන රුපියල් 2000ක් වෙන මාසික ශිෂ්‍යත්ව අරමුදල රුපියල් 3000 දක්වා වැඩි කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. තව හෝල් රංගහල පදනමේ 296 වෙනි බාරකාර මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති අවස්ථාවේදී මෙම තීරණයට එළඹ තිබෙනවා. මීට අමතරව තව හෝල් නාට්‍ය හා රංග කලා පාසලේ වාර්ෂිකව විශිෂ්ට දක්ෂතා දක්වන සිසුන්ට ලබා දෙන රුපියල් 5000ක මුදල් ත්‍යාගය රුපියල් 10000ක් දක්වා ඉහළ දැමීමටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නා. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. කලාකරුවන්ට රජයෙන් ලබා දෙන නිවාස පසුකාලීනව විකිණීමෙන් කලාපුරේ වැනි ස්ථානවල තිබෙන වැදගත්කම හීන වී යන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා එසේ රජයෙන් කලාකරුවන්ට ලබා දුන් නිවාස විකුණන්නේ නම් ඒවා නැවත රජයට පවරා ගැනීම පිළිබඳ අවධානය යොමු කරන ලෙසද ප්‍රකාශ කර තිබෙනවා. ඊට අමතරව කලාපුරේ දැනට සංවර්ධනය නොකළ රජයට අයත් භූමියේ කලාකරුවන් වෙනුවෙන් නිවාස සංකීර්ණයක් ඉදිකල හැකි බව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්රත් මහතා පෙන්වා දුන්න අතර ඊට අදාළ සොයා බැලීම් සිදු කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. කලාකරුවන්ට ලබා දෙන හදිසි අනතුරු රක්ෂණ මුදල් පිරිනැමීමේදී වේදිකා නාට්‍ය කලාකරුවන්ට ප්‍රමුඛත්වයේ දෙමින් මුල්ලදියරේදී එම මුදල් පිරිනැමීම ආරම්භ කිරීමට මෙම හමුවේදී තීන්දුව කර තිබෙනවා. තීරුපතු සහන යටතේ බාස්මති සහල් වාර්ෂිකව මෙරටට ගෙන්වීමට ගෙන ඇති අමාත්‍ය මණ්ඩල තීරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා. පකිස්තානයේ බාස්මති සහල් ආනයනය කරන්න තීරණයක් කරන් තියෙනවා කැබිනට් එකේ. එළඳපොලේ සහල් මිල රුපියල් 110ක් 115කට වගේ අලෙවි වෙනවා. බාස්මති සහල් කියලා කියන්නේ විශේෂ සහල් జాතියක්. ඇයි මේ සාමාන්‍ය මිනිසුන් ගැන හිතන්නේ නැතුව බාස්මති සහල් ආනයනය කරන්න ගත්තේ? සහල් ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නත් පාරිභෝගිකය ආරක්ෂා කිරීමත් මුල් කරගෙන සාකච්ඡාවට ගණනාවක් කැබිනට් මණ්ඩලය මත විශාල කාලයක් වේවෙන්නේ. වැයකරා ඉදිරි කීපය තුළ ක්‍රියා මකවෙන වැඩපිළිවෙළ ගණනාවක් ඉදිරිමට බලාපොරොත්තු වෙනවා. බාස්මති සම්බන්ධව තාමත්ම සුළු ප්‍රමාණයක් ටොන් 6ක් පමණයි. ඒකට හේතුව තමයි බාස්මති ගන්නට පුළුවන් ප්‍රමාණයකට ඒක ගන්න දුන්නොත් අනිත් අයට තියෙන ඉල්ලුම තම ටිකක් අඩු වෙනවා. මේ පරමාර්ථයෙන් තමයි ඒක තාමත්ම සීමිත ප්‍රමාණයක් තමයි අපි ඊගාව කැබිනට් මණ්ඩලයේදී බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව තාමත්ම නිර්වල් වූ සවිස්තර වැඩපිළිවෙළක් අපිට ඉදිරිපත් කරනවා. රාජ්‍ය ප්‍රතිපත්තිය මොකක්ද දැන් තුමාද තීනට බරයි වගේ ගතියක් දැනෙනවා. මොකද දැන් අපිට පේනවා ජපානෙත් එක්ක ජයිකා කියන දිමිච්ච ප්‍රොජෙක්ට් සහෝසි කරගෙන යනවා. දැන් ADB එකට දිමිච්ච කැලණිවල ලයින් එකත් ADB එකෙන් අයින් කරලා තියෙනවා. බටහිර ආයෝජන ඉවත් කරලා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් චීනයට දෙනවා වගේ රාජ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වගේ පේන ගතියක් තියෙනවා. රාජ්‍ය ප්‍රතිපත්තිය නන්නලයි. එහෙම නැත්නම් අපි කියනවා ඔබදී ජාතෙන්ගේ ප්‍රතිපත්තිය තමයි අපේ මූලික ප්‍රතිපත්තිය හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ආයෝජන අවස්ථා ලබා දීමේදී චීනයට ප්‍රමුඛතාවයක් ලබා දීම නොබදී ප්‍රතිපත්තිය විදේශ ප්‍රතිපත්තිය විදිහට තියෙනවා. නමුත් ආයෝජන අවස්ථා සම්පාදනය කිරීමේදී ප්‍රතිපත්තිය පදනම් වෙන්නේ ආර්ථික සාධක මුල් කරගෙන. භාරවර කියන්නේ අපිට අපේ ආයෝජන අපිට ලැබෙන දේවල් වලට අපට සාධනීය විදිහට ලැබෙනවනම් මේ කණ්ඩායමත් එක්ක අපිට අපි වගේ රටක තවම හඳුන්පූරක කෑල්ල හදාගන්න බැරි නම් අපි ඉන්නේ කොහෙද කියලානේ හිතෙන්නේ. ඒ තාක්ෂණයවත් පවත්වාගෙන යන්න නැතුවයි මේ උනබට ගේන්න පිටරටින් ආඩරේ කරන්නේ. ඔබත් සමඟ මටත් කනගාටුවක් තිබෙනවා සම්බන්ධව. මොකද හේතුව මෙතෙක් කල් ඒ කරපු වැඩේට. ඒක නතර කරන්න තමයි තීන්දුව කරලා තියෙන්නේ. අපි සූදානම් වෙන තාක්කල් තාක්ෂණික කාලයකට ලබා දීලා තියෙනවා. ඔබතුමා කියන එක ඇත්ත. රිෂාඩ් බද්යුද්දීන් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයා පොලිසිය විසින් තහවුරු කරගෙන මොහු ත්‍රස්තවාදී කරුණකට සම්බන්ධමයි කියලා අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ ඔහු නිදහස් කරලා යවන අත්අඩංගුවට ගත්තේ අපි දේශපාලන වශයෙන් නෙමෙයි. ඔහු නිදහස් කරලා තියෙන්නේ ඒ දේශපාලන බලපෑමකින් නොවන බවයි අපේ විශ්වාසය. නීතිපති දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධව වහාම ක්‍රියාත්මක වෙන්නට
උපදේශ ලැබලා දීලා තිබෙනවා. ඔය කියන ආණ්ඩුව විසින් දේශපාලන විසින් මෙන්න නොකරා බවනේ ඔය කියන්නේ. එහෙනම් වෙන කවුද කරේ? ඒ කියන්නේ මේ පොලිසිය විසින් මෙහෙම ගැව්වද නාගොටික් වගේ ගේම් එකක්ද මේ? ඔව් ඒ වගේ තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා තමයි ඒක හරියට තහවුරු කිරීමට නීති ප්‍රතිපාදමෙන්තර බාරදී. දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට වැරදිකාරු වශයෙන් අච්චු විඳින්නේ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා. අන්තරේනොත් ඩිමෝට් කරලා කංකාසන්තුරේට මාරු කරා. ඊට පස්සේ ආපහු අද මාරු කරා පොලිස් මූලස්ථානයට. රාජ්‍ය නිලධාරී කිසි දෙයකට සම්බන්ධ නැති අය මාධ්‍ය ප්‍රකාශක දවතුමා වගේ මෙතනට ආවිලා කවුරුත් දෙන දෙයක් කියවනවා. ඒ කියලා ඉවරුණාට පස්සේ ඔබතුමාට ජාති සීට් එකක් දීලා මාරු කිරීම හෝ ඩිමෝට් කිරීම සාධාරණ. නෑ මම හිතන්නේ ඒක ඔබතුමා වැඩ බලන පොලිස්පතිතුමාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. මම බොහොම සතුටුයි. COVID-19 වෛරසය පාලනය කිරීමට රජය වැඩි අවධානයක් යොමු කළේ නම් එම මැඩ පැවැත්වීමට හැකියාව තිබූ බව සමගි ජනපල වේගී වාහනේ කම්පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දවණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුව මීට වැඩිය මේකගෙන උනන්දු වුණා නම් මේ වසංගතයෙන් මේ රට බේර ගන්න තිබුණා. COVID-19 අස්සේ මේ රටේ නිලධාරීන් දඩයන් කරන්න පටන් ගන්න තිබුණා. ආණ්ඩුව වැරදි කරාම ආණ්ඩුව අද රජයේ නිලධාරීන්ගේ පිටපටවලා ඒ නිලධාරීන්ව මාරු කරන ඒගොල්ලන්ගේ ස්ථාන අහිමි කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා විශේෂඥ වෛද්‍ය චෛරුවන් බණ්ඩාර මහත්මයා ඒ වගේම රහස් පොලිසිය හිටපු අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති නුවන් වැදිසිංහ මහත්මයා ඒ වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක චාලිය සේනාරත්න අද මාරු කරලා තියෙනවා. රජයේ මෙහෙමද කටයුතු කරන්නේ? රජයේ බලන්නේ රජයට ඕන දේවල් දේශපාලන ඕනෑ පාකම් නිලධාරීන් වෙනුවෙන් ඉෂ්ට කරා. විසිපන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් පළ වුණා. අපි රටක් හැටියට ගත්තාම රටේ ඉදිරි අනාගතය පිළිබඳව පෞද්ගලික වෛරී ස්වභාවයෙන් කතා කරලා තමාගේ මතය වපුරන්න රටේ බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදි. තමන් බලාපොරොත්තු වෙන තනතුර නැති වෙනකොට එක විදිහක්. 19 වෙනි සංශෝධනය ඒගොල්ලොම කරපු සංශෝධනයක් හැටියට ගරු පාර්ලිමේන්තුවේ ඒකට විරුද්ධ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ඒගොල්ලොම හදපු ඒ 19 වෙනි සංශෝධනය විවේචනයට ලක් වුණා. ඒ එවැනි සංශෝධනයක් එදා ඇති කරේ මම දැක්කේ රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට නැවත මේ රටේ ජනාධිපති ධූරයට නොයන තැනට වග බලා ගැනීමේ පරමාර්ථය පමණයි. එදත් වෛරී ස්වභාවයෙන් හැදුවදෝ කියලා මට නිකන් හිතෙනවා. සමාජයේත් එහෙම මතයක් සාකච්ඡා වෙනවා. 19 ගේනාවේ වුන්දි කියලා අමතක කරලා 20ක් ගේනවා කිව්වේ ඒ පිරිස කියන එක වුන්ට අමතක වෙලා 20ක් ගේන්න ඕන කියලා පුන පුනා කිව්වේ යාබාල ආණ්ඩුවේ වික්‍රමසිංහ මහත්තයා යාබාල ආණ්ඩුවේ සේනාධිනායකයා විදියට මෛත්‍රීපාල සිරිසේන මැද. හැබැයි අද 20 යම්කිසි විදියකට ඒක පිළිබඳ විවේචනය කරන්නට පටන් අරන් තියෙන්නේ කුමන තැනක ඉඳලාද කියන එක මේ රටේ දේශපාලන විද්‍යාව පිළිබඳවත් දේශපාලනය පිළිබඳවත් ව්‍යවස්ථා දායකය පිළිබඳවත් රාජ්‍ය තාන්ත්‍රය පිළිබඳවත් අවබෝධයක් ඇති පුංචි ළමයෙකුට පවා පේනවා. සමාජයේ තුල අහඹු නියති තෝරා ගනිමින් PCR පරීක්ෂණ සිදු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව පවතිද්දී මාධ්‍ය වාර්තා කරන පරිදි PCR පරීක්ෂණ කට්ටල කල් ඉක්ුත් වීම ජාතික අපරාධයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අද වෙනකොට රට පුරා දිස්ත්‍රික්ක 18කට රෝගී පොකුරු ව්‍යාප්ත වෙලා තියෙනවා. රෝග ලක්ෂණ නොපෙන්වෙන ආසාදිතයන් විශාල පිරිසක් සිටිනවා. අපි මේ මොහොතේදී පරාජය වුණොත් අපි හැමෝගෙම අඩුපාඩු වින්ද තමයි අපි පරාද වෙන්නේ. ලෝකේ දියුණු රටවල් වලට මේ සමහර තත්ත්වයන් හරියට කළමනාකරණය කරගන්න බැරි වුණා. විශේෂයෙන් ජනාධිපතිතුමා හම්බ වෙලා අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ලිමිටින් ෆැක්ටර්ස්. එහෙම නැත්නම් අපේ ධාරිතාවන් මොනවද කියලා අපි හඳුනගෙන ඒකට ගැළපෙන විසඳුම් අපි සකස් කළ යුතුයි. අපිට රෝහල් ඇඳන් ගන්න සීමාකාරී සාධකයක්. දැන් අපි රෝගීන් 1500 සීමාවට මං හිතන්නේ ඇවිල්ලා තියෙනවා. එකපාරක රෝගීන් 1500ක් වගේ එනකොට ඊට ආසන්න ගානකට අපේ ධාරිතාව පිළිබඳ ප්‍රශ්නයක් අපිට මතුවෙනවා. ඒ නිසා අපි කල්ප අඳුන ගන්න වෙනවා. අපිට ලංකාවටම තියෙන ICU bed 600ක් වගේ. ඒතර ඒ ටික පුරව ගන්න නැතුව මේක පාලනය කරන එක තමයි අපිට තියෙන අභියෝගය. මම දැක්ක පුවත්පත වාර්තා කරලා තියෙනවා ඊයේ වෙනකොට ලංකාවට ගෙනහැලා තියෙන ගුණාත්මකයි කියලා තහවුරු වෙච්ච PCR test kits 15000ක් පාවිච්චි කරන්න නැතුව expire වෙලා. කල්ලිකුත් කළා. එතකොට දැන් අපි පහුගිය කාලය තුලම රජේ වෛද්‍යාරින්ග සංගම විදියට PCR ගාන වැඩි කරන්න සමාජයේ අහඹුණියේදී අරගෙන දැන් මේ මාධ්‍ය ප්‍රකාශක ජයරුවන් බණ්ඩාර මහත්තයා කියන විදියටම සමාජය තුල ඉන්නවා අපිට අහුවෙන්නේ නැතුව රෝග ලක්ෂණ නැති අය. අපි කිව්වා ඒක අල්ල ගන්න තියෙන හොඳම විදිය තමයි random sample service. ඒක කලේ බොහොම පරක්කු වෙලා. එහෙම කළත් ඒක ප්‍රශස්ත මට්ටමින් උන්නේ නැහැ. එතකොට දැන් එහෙම තියෙද්දි දැන් අද මාධ්‍ය වාර්තා කරනවා PCR test kits 15000ක් පාවිච්චි කරන්න තු expire වෙනවා කියලා.
මේවා ජාතික අපරාධ නෙමෙයිද? එතකොට මේවට වගකිය යුතු අංශ මොනවාද? ඉන්දියාවේ සිට මෙරට පැමිණි මිරුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකීන් නිසි නිරෝධායන නීති අනුගමනය නොකළ බවට මේ වන විට තහවුරු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. පෞගේ කාලය තුල ආන්දෝලනයක් ලක් වෙච්ච කරුණක් තමයි මේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ඇතුළට මේ වෛරසය ආවේ කොහොමද කියන එක. ඔවුන් පවසනවා ඉන්දියාවේ ඉඳලා යම් සේවකයෝ කණ්ඩායමක් ආවා. ඒ ආපු අයත් එක්ක මේ වෛරසය එන්නේ නැති කියන බරපතල සැකේ මතු කරලා තියෙනවා. මේ වෙනකොට පැහැදිලිව තනාත වෙලා තියෙනවා පහුගිය මැයි මාසේ ඉඳලා මේ දක්වා කාලය තුල 348කට ආසන්න පිරිසක් ඉන්දියාවේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ වැඩ කරපු සේවක සේවිකාවන් පවුලේ අය අවස්ථා කීපයකදීම ලංකාවට ඇවිල්ලා තියෙනවා. සැප්තැම්බර් මාසේ 22 වෙනිදා ආපු කණ්ඩායම ඒ අය නිරෝධායන ලක් වෙලා තියෙන යම් යම් හෝටල්වල. ඒතොර බ්‍රැන්ඩික්ස් ආයතනය දැන් පැහැදිලිව ඔවුන්ගේ පැත්තෙන් කියනවා ඉන්දියාවේ ඉඳලා ආපු සියලුම සේවක සේවිකාවන් විධිමත් ක්‍රමවේදයට අනුව නිරෝධායනට ලක් කරා. ඒ ක්‍රියාපටිපාටි යොන් පිළිපැද්දයි කියලා. නමුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ පෞගි දවස්වල මාධ්‍යට ප්‍රකාශ කළා තිබුණා. ඔය අවසානයේ ඉන්දියාවේ ඉඳලා ආපු කණ්ඩායම ඔවුන්ගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ අධීක්ෂණ යටතේ නිරෝධායනට ලක්වීමක් වෙලා නැහැ. එහෙමනම් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. තවමත් ඒ රජයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ නැත්නම් PHM මහතුරුන්ගේ අධීක්ෂණ යටතේ ඔවුන් නිරෝධායනට ලක් කරා කියන සාක්ෂි පැහැදිලිව සනාථ වෙලා නැහැ. ඒකත් එක්ක තමයි මේ සැකේ තවත් වර්ධනය වෙලා තියෙන්නේ. කොහෙන්ද මේ වෛරසය ආවේ? ඒක ඉන්දියාවේ ඉඳලා ආපු සේවකයන් හරහා බ්‍රැන්ඩික් සායතනයට ආවද? එහෙම නැත්නම් ලංකාවේ ඇතුළෙම කොහේ හරි වෛරසය තිබිලා මේ මතුණා තහවුරු කරගත යුතු වෙනවා. රජයේ පාර්ශවයෙන් ඒ පිළිබඳ තවමත් නිශ්චිත පැහැදිලි කිරීමක් රටේ ජනතාවට ඉදිරිපත් කළා නැහැ. උදැසන පුවත් විකාශය අවසන්. තම තුනුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. ජනිත හමුවෙමු මධ්‍යන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.